වලසමුල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කිරමොය පිටාර ගලා තිබෙනවා. ඒ හේතුවෙන් වලසමුල්ල මාතර මාර්ගය හා වලසමුල්ල පල්ලේකන්ද මාර්ගයේ ජලයෙන් යට වූ අතර මාර්ගයේ ගමනාගමනයටද බාධා එළවුණා. මෙතර ඊයේ රාත්‍රියේ හික්කඩුව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් අලුත්වල සිට හික්කඩුව දක්වා වූ මාර්ගය බෙරතුඩුව ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබූ අතර එම ප්‍රදේශයේ නිවාස කිහිපයක්ද ජලයෙන් යටව තිබුණේ මෙලෙසින්. එමෙන්ම තංගල්ල ප්‍රදේශයටද ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කුඩාවැල්ල ප්‍රදේශයේ අතුරු මාර්ග හා නිවාස කිහිපයක් ජලයෙන් යටව තිබුණා. පවතින අධික වර්ෂාපතනයත් සමග උදෑසන වන විට කැලණිගඟේ ජලමට්ටම පූගොඩ ප්‍රදේශයෙන් ඉහළ ගොස් තිබුණේ මේ අයුරින්. මෙතර දිවිනේ ප්‍රදේශ කිහිපයකම ගංගා පවතින වර්ෂාපතනයත් සමග ගං වතුර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඊයේ රාත්‍රියේ නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 100කට අධික සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් ඇති වුණා. මේ තත්ත්වය නිසා නිල්වලා ගංගාවේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් නිල්වලා ගංගාවේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම තරමකින් ඉහළ යමින් පවතිනවා. මේ තත්ත්වය නිසා නිල්වලා ගඟ ද්‍රෝණියේ ගං වතුර නිම්නයට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගං වතුර තත්ත්වයක් නැවත වර්ධනය වීමේ හැකියාවක් පවතින බවට අද උදෑසන 2:30ට පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විසින් අනතුරු ඇඟවීම සිදු කළා. විශේෂයෙන්ම ගින් ගඟ ද්‍රෝණියේ ගින් ගංගාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස වර්ධනය වෙලා තියෙනවා ඊයේ රාත්‍රියේ ඇති වූ වර්ෂා තත්ත්වය නිසා. මේ වෙනතේ ගින් ගඟ ද්‍රෝණිය ගං වතුර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අර්ථ දැක්වීම අනුව ගං වතුර තත්ත්වයකට ළඟා වී නැතත් ඉදිරියේදී ඇතිවන යම් වර්ෂා තත්ත්වයක් මත ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා ඉතා ඉක්මනින්. ඒ වගේම අත්තනගලුවේ ද්‍රෝණිය අත්තනගලුවේ ගංගාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා ඊයේ රාත්‍රියේ ඇති වූ වර්ෂා පතන තත්ත්වය නිසා. මේ ද්‍රෝණියේ පදිංචි මහජනතාවත් ගංගොතුර තර්ජනයට ලක්වන ප්‍රදේශවල පදිංචි මහජනතාවත් දැඩි සැලකිල්ලකින් පසුවීම වැදගත් වෙනවා. සමස්තයක් ලෙස මේ වන විට දිවයිනේ වාරිමාර්ග ජලාශවල ජල ධාරිතාවය 40%ක මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය දින කිහිපයටම සාපේක්ෂව ඉදිරි දින කිහිපයේ වර්ෂාපතනයේ අඩුවක් සිදු විය හැකි බවයි. පසුගිය පැය 24 සලක ලබාදී විශේෂයෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගිගුරුම් සහිත වැසි වර්ධනය වීම වාර්තා වුණා. ඒ අතරින්ුත් බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලින් මිලිමීටර් 100කට වැඩි තද වැසි වාර්තා වුණා. අද දවසේ කාලගුණ පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම අද දවසේදී තවස් කාලයේ සහ රාත්‍රී කාලයේ වැසි ගිගුරුම් සහිත වැසි බොහෝ ප්‍රදේශවල ඇති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් පසුගිය දිනවල පැවති වැසි වල ප්‍රමාණාත්මක අඩුවක් අද සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වල අද දවසේදී මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් ඊයේ දවසේදී අපේ කාලගුණ විද්‍යා නිරීක්ෂණ මධ්‍යස්ථාන වලින් වාර්තා වන පරිදි මේ වන විට උදැසන වෙන විට වාර්තා වූ වැසි අගයන් වලදී වැඩිපුරම අපිට වාර්තා වෙන අගයක් තමයි මත්තල සහ ඌරුබොක්ක ප්‍රදේශයේ මත්තල මිලිමීටර් 160කට වඩා වැඩිය සහ ඌරුබොක්ක ප්‍රදේශයේ මිලිමීටර් 147.5ක් වාර්තා වුණා. මේ අතර ඇඹිලි පිටිය කොළොන්න ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් 19 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ 11ට පමණ මෙම සිසුවා තම කාමරය තුල නිදාගෙන සිටි අවස්ථාවේදී මෙලෙස පස්කන්ද කඩා වැටී ඇති අතර ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. එමෙන්ම ඇඹිලිපිටිය දොරපනේ හරහා ඌරුබොක්ක මාර්ගයත් ඇඹිලිපිටිය කෑල්ල හරහා ඌරුබොක්ක මාර්ගයත් පස්කඳු කඩා වැටීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ අතර ප්‍රදේශයේ විදුලි රැහන් පද්ධතියටද හානි සිදුව තිබුණේ මේ අයුරින්. මේ අතර පවතින වර්ෂාපතනය හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වයන්ට කඩිනමින් සහන සලසන බව මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළා. පසුගිය පැය 24 තුල සිදු සිදුවීම් අනුව පැලීමේදී විශේෂයෙන්ම දැඩි බලපෑමක් ලක්වුස් දිස්ත්‍රික්කයේ විදිහට බදුල්ල දිස්ත්‍රික්කය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මීරිය හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ මීරිය බැද්ද ප්‍රදේශයේ ඊට අමතරව හපුතලේ ප්‍රදේශයට යන දියතලාව දුම්රිය මාර්ගයට යන ප්‍රදේශයන් වලට
आवश्यक आहार पान लबादीम वैसे प्रादेश अवधान सहित आपदा कलम निर्धारित सहाय सिद्धवेमीन पावती नवा